මේ ගෙදරට බලපාන දෝෂයක් ගෙදර දියවුණුව ප්‍රබණ ලෙස අඩුවවෙෙන. ඒ ඉස්සරයින් තවත් ගයක්තිීරන. ඔබේ නිවසවාගේ තවත් නිවසක්තිීරනම් ඒ නිවසේ ප්‍රධාන දොරොටුව. ඔබගේ දොරටුවට කෙලින් හරියටම පිහින ල ඔබගේ ජීවිතය අඳුරු කර දැමීමට තරම් ප්‍රබල සාධක විය හැකි නිසා බ මේ ගැන තැනුවත්වන්. අයි ොවන් ම ජෝතතිරවේද රේක මාස්ට විශ්ෂක්තිය ප්‍රතිකාර පදේකසා වාස්තුයේදීගේේඒවු සරච්චන්ද්‍ර. අපි අද කතා කරන්න යන්නේ ඔේ නිසේ. දැන් ඔබගේ නිවසේ ඇතිවන වාසු දෝස බට බලපාන වගේම ඔබ නිවසේ වටපිටාව තියන දියවලුත් බලපානවා. අපි බලමුු අද ගේ ඉදිරිපිට තියන දේවල්ලුලින් ඔබට හානිදායක වෙන්නේ මොනුවද කියලා. මේගේ ඉදිරි පස තියන දස දහටක් ගැන වාස්ත විද්‍යාවේ සඳහන්ගෙනනවා. මේ අතරින් ඉතාමත් අපිට බලපාන අපි නොදන්න දෝස කීපයක් ගැන මං ඔබට අද සඳහ කරනවා. එකක් තමයි ස්තම්බධවාර දෝසය කියන දෝසය. ඒක කියන්නේ ඔබගේ නිමසේ ොරයිත්සරහින් ලොකු කනුවක්. එමන කුළුණක් තියෙනවනං යම් සිදුර පාණයකින් මේ බහෝදුරක ීරන චර ැටුවක්වෙන්න පාරගින් ඒහ පත්ේ තියවනම් ගැටලුවක්වෙන්නත් නෑ නමුත් ගෙට හුඟාක් ලඟින් තියෙනවනන් ඉ එක අපිීත මොකු මීටර් විශ්සක තියපබාගේ පර්තරය දුරක තියනවනන් බලපාරන. ඒකනිසාගේ ඉදිරිපිට කුලුණක් හෝ කනුවක්. ඇ මේ යිට න ෙිපෝ න්නු ගැන මේ මම්බේ කියන්න. විශේෂීත කනුතිනවා කුළුණු අන්නේවාගේ දේව. අන්න එහෙම ස්තම්බයක් එමනත්න් කුුණනක් අනුවක් තිීනවන ඒක ස්තම්බධාර් දෝසය කියලා මේක ගෙදර බලපාන දෝසයක්, ගෙදර දියුණුව ප්‍රබණ ලෙස අඩුවෙනෝ. ඊළඟට තවත් දෝසයක් තමයි ජල නිර්ගමන දෝය. ජල නිර්ගමන දෝසේ කියලා කියන්න ඔබගේ නිස හරි දොර ඉස්සරහ කෙින්. ඒ ඉස්සරහට ජලපාරක් දලාග නැවිල්ලා හරියටගේ ඉස්සරහින් මේක හැරිලා යනවන නිර්ගම නයවිෙනවා හැරෙනවා. නම් ඒකත් දෝසයක්. ඒගැනගේ ඉස්රහින් ගේ පැත්තර ජලපාරක් ගලාග නැවිල්ලා ඒ ජලපාර ගෙට හරියටම ඉස්සරහින් පැත්තකට හැරිලා යනම් ඒකත් ජල නිර්ගමන දෝසය කියලා කියීනවා. ඊළකට තවත් දෝසයක් තියෙනවා ගේ ඉස්සරහින් තවත් ගයක් තීනවන ඔබේ නිවසවාගේම තවත් නිවසක් තිීරනම් ඒ නිවසේ ප්‍රධාන දුොරටුව බගේ දොරටුවට කෙලින් හරිම පිහිනමලං ඒකත්ගේ ඉදිරිපිට ර ප්‍රබල දෝසයක් හැටියට හඳුුවනවා. ඒකත් ඉතාමත් නරක දෝසයක්. ඊළඟට ඔබගේගේ ඉස්සරහින් හුණු පෝරණයක් පාග දෙයක් තීරනවා.ඒ අනි යම් දෙයක් දවා හළු කරන ස්ථානයක් ඔබගේ ස්සරහි තීරණ හළු පෝරන්ක්වාගේ දේවල් තමම්විිතට විශේසේම ඒ ඔබේ ගෙට බලපාන දෝසයක්. ඊළඟට ඔබේගේ ඉස්සරහි ගනිකා අනිවාසයක් තියරෙනනම්. ඒකත් ඔබේ නිවසට බලපාන දෝසයක්. ඉනඟට ඔබගේ නිවස ඉස්සරයි තද කටු සහිත ගල් ගස් තීරවනං. ඒකන්න ඔය ලොකු කටු තියෙන ගස්. පතොක් ගස්වාගේ ගස් ඒවාගේ ගස් නිවස ඉස්සරහ තීරවනං ඒකත් නිවසට බලපාන දෝසයක්. ඒවාගේම නිවස අසල ලොකු ගෙඩි තිීර ගස් නිවස අසලම ගේ ඉදිරිපිටම තීරවන විශේෂයෙන්ම කොස් ෙඩි දෙල් ගෙඩිවාගේ ගෙඩි. තියෙන ගස් යෙනවනම් ඒකත් උබගේ නිවසට බලපාන දෝසයක්. ඉතින් මමාද ඔබට කිව්වේ ඔබගේ ඉස්සරහ තියන දේවල් ගැන. එතකොට මේ වාස්තු විද්‍යාවවිදිගේ ඇතුළ තිය දේවල් ඉතරක් නෙමේගේ වටපිටාව ගැත් ඔබ දනගත යුතුයි. අපි ලබන සති තවත් මේවාගේ ඔබට බලපාන දෝසයක් ගැන කතාකරු. බොහෝවිට මේ දෝස ඔබ ජීවිතය අඳුරු කර දැමීමට තරම් ප්‍රබණ සාදක විය හැකි. නිසා ඔබ මේ ගැ ැනුවත්වන්.